වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. පිංගතුනි අද වගේ පොන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 1250ක සංඝ පිරිසක් සමග ප්‍රථම සංඝ සම්මේලනයේ පවත්වපු දවස. ඒ වගේම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරපු දවස. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේ ලවන ඒකා සංඛීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ඒ උතුම් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබිච්ච දවස. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අතහැරලා තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පොන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරයන් අතහැරපු දවස තමයි අද වගේ පොන් පොහෝ දවස. මේ වගේ ශාසනික කාරණා රැසක් යෙදෙන අද වගේ පොන් පොහෝ දවසක අපි බලමු මේ පෝයේ වැදගත්කමත් එක්ක එන සුවිශේෂී කාරණා රැසක් සමග අද මේ ධර්මානුශාසනාව ධර්මය අවබෝධ කරගත හැකි මහා පින්වන්ත ශ්‍රාවකයන්ගේ ස්වභාවය. පිංගතුනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒකා සංඛේය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අසංඛේය එහෙකුත් මහා කල්ප වලින් තවත් ලක්ෂයක්. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දසපාරමී ධර්මයන් සංසාරේ පුරාම සම්පූර්ණ කරගෙන පාරමී පුරාගෙන ආපු ගමනක් අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන. පිංගතුනි ඔබ අහලා ඇති ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙන බුදුරජාණන් වහන්සේලා බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලැබපු තැන ඉඳන් ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂය ඒ වගේම සද්ධාධික බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයේ පිණිස අටාසංකේය කල්පලක්ෂේකුත් වීරියාධික බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වයේ පිණිස සොළොසා සංකේය කල්පලක්ෂේකුත් දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා ලෞතරා සම්බුද්ධත්වයේ පිණිස. ඒ තමයි නියත විවරණ ගත තැන ඉඳන් සම්බුද්ධත්වයේ පිණිස බුද්ධ කාරක ධර්මයන් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතු කාලය. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසේ බුදවරු ලෝකෙ පහළ වෙනවා. හැබැයි මේ කාලෙ නෙමෙයි. බුද්ධ ශූන්‍ය කාලවලයි පසේ බුදවරු ලෝකෙ පහළ වෙන්නේ. උන්වහන්සේලා අසංකේය දෙහෙකුත් කල්පලක්ෂයක් පාරමී උපපාරමී හැටියට මේ දස පාරමී ධර්ම සසරේ සම්පූර්ණ කරගෙන එනවා. එහෙමනම් යම් කිසි කෙනෙක් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන වීරිය වඩන කෙනෙක් නම් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි. හැබැයි බුද්ධත්වයේ පිණිස යන කෙනා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගයෙන් තිස් ආකාරයකට දස පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි ලෞතර බුද්ධත්වයේ පිණිස. බුදු පසේ බුදු ඊළඟට මහරහතන් වහන්සේලා අතර උන්වහන්සේලාගේ තනතුරු අනුව කාලී වෙනස්කම් තියෙනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂය, ඒ කියන්නේ අසංකේය එහෙකුත් කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරන උපපාරමී පරමත්ත පාරමී ගැන විස්තරයක් සඳහන් වෙන්නේ. එතකොට පාරමී ධර්ම තමයි සම්පූර්ණ කරගත යුත්තේ උතුම් අරහත්ත්වයේ පිණිස පාරමී පුරාගෙන යන උතුම් ශ්‍රාවක මහරහතන් වහන්සේලා. ඒ අතර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම
අපි දන්නවා අපේ බුද්ධ ශාසනය තුල සාරිපුත්ත මොග්ගල්ලාන නමින් ඒ උතුම් අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා මීට ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ විවරණ ගන්න. එතකොට එදා ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා ලෝතුරා සම්බුද්ධත්වයේ පිරිස බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වෙන අය පාරමී උපපාරමී හැටියට සම්පූර්ණ කරා අරහත්වයට පත් වෙන අය දස පාරමී ධර්ම දස ආකාරයකට පාරමී හැටියට පමණක් සම්පූර්ණ කරගත්තා. පිංගතුනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ওই විදිහට දස පාරමී පුරාගෙන ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලේ මේ දෙන්නා සසරි බොහෝ පිං කරගෙන පිං කරගෙන පාරමී පුරාගෙන ඇවිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. දෙව්ලොවි මනුලවට ආවා. ඇවිල්ලා ඉපදුනා. එදා යාළුව දෙන්නා තරුණ වයසේ පුංචි කාලේ ඉඳන් දැන අඳුනන යාළුව දෙන්නා. මේ අයගේ ගිහි නම තමයි උපතිස්ස කෝලිත. උපතිස්ස කියන්නේ බොහෝම කුලවත් ඒ වෙනකොට තිබ්බ මහා සාර බ්‍රාහ්මණ පවුලක රූපසාරී බැමිණිය තමයි මෑණියන් බවට පත් උනේ. එතකොට මේ බැමිණියගේ පුතෙක් හැටියට තමයි උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ පවුලේ වැඩි මහල්ම කෙනා. ඊළඟට උපසේන මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ චාලා උපචාලා සිසුපචාලා කියලා නැගිනිවරු තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. බාලම කෙනා තමයි කදිරවණී රේවත මහරහතන් වහන්සේ බවට පත් වුණේ. මේ ඔක්කොම රහත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පවුලේ වැඩි මහල්ම කෙනා. එතකොට මේ උපතිස්ස ගිහිනව මේ උපතිස්සට යාළුවෙක් හිටියා කෝලිත. දෙන්න පුංචි කාලේ ඉඳන් අර සංසාර පුරුද්ද මේ දෙන්න තමයි පාරමී පුරාගෙන ඉන්නේ අග්‍ර ශ්‍රාවක තරතුර වෙනුවෙන් ඒකා සංකේය කල්පලක්ෂය. හැබැයි තරුණ කාලේ ඔබ කවුරුත් දන්නවා තරුණ වයස පංචකාමයන්ට හිත ඇදිලා යන කාලේ ඒ කාලේ නගරේ තිබිලා තිනු අද නාලන්දා කියලා හඳුන්වන නගරේ තමයි එදා සාරිපුත්ත හාමුදුරන්ගේ මේ අයගේ උපංගම. මේ නගරේ තියෙනව අවුරුද්දකට සැරයක් මේ විනෝද මේලාවක් වගේ ඒ කානිවල් කියලා කියන්නේ අන්න ඒ වගේ උත්සව. රාත්‍රී කාලේ පවා නැටුම් ගැයුම් වාදන ඒ කාලේ කියලා තින්නේ ගිරග්ග සමප්පජ කියලා මේකට කියලා තියෙනවා. එතකොට මේ දෙන්න යාළුව දෙන්න ඉතින් මේ උත්සවේ දින ගණගෙන ඉන්නේ බලන්න යන. ඉතින් පුංචි කාලේ ඉඳන් දෙන්න යනවා විනෝද වෙනවා අර නැටුම් ගැයුම් බලනවා. තරුණ වයසට එනකොට දැන් අර පෙර පින සංසාරික පින මෝරලා එන කාලේ එදත් මේ දෙන්න ගියා මේ උත්සවේ බලන්න. හැබැයි වෙනද වගේ නෙමේ සංසාර පින මෝරලා නුවණ මෝරලා නිසි වයසට එනකොට එදා බලාගෙන හිටියෙත් අර වගේම නැටුම් ගැයුම් නටනවා විනෝද වෙනවා මේව තමයි බලාගෙන හිටියේ. හැබැයි දෙන්නගෙම හිතට දැන් ඇති වෙනවා මොනවද අපි මේ බලන්නේ? මේ කෙලෙස් ඇති වෙනවා විතරක් නේද? ඇත්තටම මේකේ අර්ථයක් තියෙනවද? මොකක්ද අපි මේ බලාගෙන ඉන්න දේෙන් අපිට ඇති වෙන ප්‍රයෝජනේ? දැන් දෙන්නම නුවණින් විමසනවා. අර සංසාර පිනට යෝනිසෝ මනසිකාරය දෙනවා. මේ උත්සවයේ බලාගෙන ඉඳලා දෙන්නම ඉවර වෙලා කතා වුණා යහළුව. ඇත්තටම අපි මොනවද මේ බලන්නේ? අපිට ජීවිතේ කිසිම අර්ථයක් තියෙනවද? අපි කවුරුත් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේවා බලාගෙන ඉඳලා අපිට කිසිම ගැළවීමක් තියෙනවද? අපි විමුක්තියක් හොයාගෙන යමු. දෙන්නගේම අදහස් ගැලපුණා. හොඳයි යාළුව කියලා දැන් දෙන්නම එතනින්ම පිටත් වුණා විමුක්තියක් හොයාගෙන යන්න. දෙන්න පිටත් වෙලා ඔහොම ගිහිල්ලා ඔහොම යනකොට දෙන්නට හම්බුණා ඒ වෙනකොට තාපසාරාමය සංජය කියන පරිබ්‍රාජකයාගේ තාපසාරාමේ 500ක පිරිසක් ඉන්නවා සංජයත් එක්ක. සංජය තමයි ශාස්ත්‍රවරයෙක් හැටියට අර 500 දෙනාටම අවවාද අනුශාසනා කරන ගුරුවරයා. ඉතින් අර 500ම හිතාගෙන ඉන්නේ අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත කෙනේ සසර දුකින් මිදිච්ච කෙනෙක් කියලා හිතාගෙන අර හැමෝම වැඳගෙන අහගෙන ඉන්නවා. උපතිස්ස කෝලිතත් ගිහිලා මේ 500ටම එකතු වුණා. එකතු වෙලා ඉතින් දැන් සංජය පරිබ්‍රාජකයා ළඟ කාලයක් වැඳගෙන
ඔහුගේ අනුශාසනාව ඔහුගේ ඉගැන්වීම් පුරුදු කරගෙන හිටියා. දැන් ඔන්න බලන්න පින්වතුනි අපිට මේකෙන් එකක් තේරෙනවා කොච්චර සසර පාරමී පුරලා තිබ්බත් මොනතරම් ධර්ම අවබෝධයට පින තිබ්බත් අසංඛේයකොත් කල්පලක්ෂයක් පිරුම් පුරාගෙන ආපු කෙනෙක් වුණත් ඇහෙන්නේ අධර්මය නම් ඒ තුල අවබෝධයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ දෙන්න කාලයක් අහගෙන හිටිය අර සංජේ පරිබ්‍රාජකයා කියලා දෙන දේවල් අහගෙන හිටියා. දැන් මට අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි කියලා හිතාගෙන අහගෙන ඉන්නවා. කිසි අවබෝධයක් නැහැ. අවසානයේ මේ දෙන්නම කතා වුණා, අපි දැන් කාලයක් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ, මෙතන නම් හරියන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන විමුක්තිය, අපි බලාපොරොත්තු වෙන මාර්ගය අපිට මෙතනින් ලැබෙන්නේ නැහැ. අපි යන්, අපි මෙතනින් යන්, විමුක්තියක් හොයාගෙන යන්. දෙන්නම එතනින් පිටත් වුණා. ඔන්න දැන් සංජීවගේ තැන අතහැරලා ගියා. ඔහොම ගිහිල්ලා පාරේ එකට ගිහිල්ලා යාළුව දෙන්න ටික දුරක් ගිහින් කතා වුණා. අපි දෙන්නම එක පාරේ යන්නේ නැතුව අපි පාරවල් දෙකකට බෙදිලා යන්න. කාට හරි ඉස්සල්ලා මාර්ගය හම්බෙන්න පුළුවන්. ධර්මය අපි හොයාගෙන යන විමුක්තිය නිවන් මාර්ග කාට හරි කෙනෙකුට මුලින් හම්බුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා යාට කියලා දෙනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දු වුණා. ඔයාට ඉස්සල්ලා හම්බුණොත් මං ඔයාව හොයාගෙන ඉන්නම්. ඔයාට ඉස්සල්ලා නිවන් මාර්ග හම්බුණොත් මාව හොයාගෙන ඇවිල්ලා අනේ මටත් මඟ පෙන්වන්න දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙකකට බෙදිලා ගියා. ඔහොම යනකොට ඔබ දන්නවා පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එදා ඉසිපතන මිගදායේ පිම්බිමේදී ඇසල පොන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කරා. ඒ ධම්මචක්ක දේශනාවෙන් බණ අහලා පස්වක භික්ෂූන් වහන්සේලා සෝවාන් වුණා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍රයෙන් බණ අහලා රහත් වුණා. යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා එකතු වුණා. ඒ අයත් බණ අහලා රහත් වුණා. දැන් පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ ගත කරා. රහතන් වහන්සේලා 69ක් ඉන්නවා දැන් ශ්‍රාවක පිරිස. මේ 69ක් මහරහතන් වහන්සේලා එක්ක පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වෙලා ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරේ මුලින්ම වැඩ හිටපු ගන්ධ කුටිය මූලගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වස් පවාරණී කරලා 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරා. චරත භික්කවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතායි බහුජන සුඛායි බොහෝ දිනාට හිත පිනිස බොහෝ දිනාට සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට හිතසුව පිනිස චාරිකාය වඩින්න මිනිසුන්ට විතරක් නෙමෙයි දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට හිතසුව පිනිස චාරිකාය වඩින්න. ඒ යන ගමනේ එක මගකින් දෙනමක් යන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. ඒ මගතොටේ හම්බෙන අයට ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, මුල පිරිසිදු, මැද පිරිසිදු, අගත් පිරිසිදු. මුල මැද අග කියන්නේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඒක සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් ගිහිල්ලා බණ කියන්න කියව. ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ඒ මිනිස්සුන්ට අර්ථ සහිතව තේරෙන විදිහට විස්තර කර කර පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසීති පිරිසිදු නිවන් මගම කියන්න කියලා 69ක් චාරිකාවේ පිටත් කරා. ඉතින් අර මහරහතන් වහන්සේලා 69 එක එක දිසාවල් වලට වෙන වෙනම පාරවල් වලින් තනියම මේ දහම් පණවිඩේ කියාගෙන විසිරීලා ගියා. ඔය යන පිරිස අතර පස්වක භික්ෂූන් වහන්සේලා ඔබ දන්නවා කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. අන්නේ අස්සජී කියන්නේ අර පස්වක භික්ෂූන් වහන්සේලාගෙන් පස්වෙනි මහරහතන් වහන්සේ අස්සජී මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේ අර ගිහිල්ලා ওই තනියෙන් පාරක දැන් ඇවිදගෙන යනවා මග කියාගෙන යනවා හම්බේ ණයට. ඔහොම යනකොට උපතිස්ස තරුණිය අර කෝලිතයි යාළුවෝ දෙන්න පාරේ දෙපැත්තට බෙදිලා යනකොට උපතිස්ස දැක්කා අස්සජී මහරහතන් වහන්සේව.
උන්වහන්සේ ගිරියව හරීම සාන්තයි හරීම ප්‍රසන්නයි බොහෝම තැම්පත් උන්වහන්සේ පියවර තබමින් සාන්ත දමණේ වෙච්ච නිවිච්ච ගමනකින් උන්වහන්සේ වඩිනවා උන්වහන්සේ ගිරියව දැක්ක ගමන් හිත පැහැදුනා පුදුමාකාර පැහැදීමකින් බලාගෙන හිටියා මේ කෙනා නම් ඇත්තටම නිවිච්ච කෙනෙක් යම් ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි ඉක්මනට උන්වහන්සේගේ ඉරියව් බලාගෙන ඉඳලා හිත පැහැදිලා ගිහින් වන්දනා කරලා ගෞරව කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද ඔබ වහන්සේ පුරුදු කරන්නේ ඔබ වහන්සේගේ ඉරියව් හරීම සාන්තයි ඔබ වහන්සේ හරීම ප්‍රසන්නයි ඔබ වහන්සේ නම් යමක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි අනේ ඔබ වහන්සේලා දන්න දෙයක් තියෙනවා නම් මට ඒදී කරුණාවෙන් කියලා දෙන්න කියෝ ඒ විලා දැන් බලන්න මහරහතන් වහන්සේලාගේ තියෙන නිහතමානීකම දැන් මේ පෘථජ්ජනෙක් නෙමෙයි අස්සජී මහරහතන් වහන්සේ හැබැයි උන්වහන්සේ මම ඔක්කොම දන්නවා වාඩි වෙන්න බණ අහන්න කියලා කියෝගෙන ගියේ නැහැ උන්වහන්සේ කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ දිනවල මේ මොහොතේ වැඩ ඉන්නවා රජගහනුවර වේළුවනාරාමේ මම ගොඩාක් ධර්මේ නම් දන්නේ නැහැ කිවන්න බලන්න නිහතමානීකම මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ හැබැයි මං උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ඒ අවබෝධ කරගත්ත දේ මං හකුලෝලා කියන්නක බුදු කෙනෙක්ගේ ධර්මය මං වටහා ගත්ත ධර්මයේ මං හකුලෝලා කියන්න අහගන්න කීවා දැන් උපතිසර මහ පාරිම වැඳගෙන බොහෝම සද්ධාවේ වැඳගෙන අහගෙන හිටියා යේ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ওই ගාථාව කියව දැන් බලන්න ගාථාවේ පද හතරක් තියෙනවා ඔය පද හතරේ ගාථාවෙන් පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා බලන්න සංසාර පින කොච්චරද කියලා උපතිස්ස සෝවාන් ඵලයටපත් වුණා මහා පාරි වැඳගෙන අස්සජී මහරහතන් වහන්සේගේ මේ ගාථාව ඇහුවේ මේ ගාථාවේ තියෙන පටිච්ච සමුප්පාදයේ හකුලවල කියපු ගාථාව යේ ධම්මා හේතුප්පවවා යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවද ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරා මෙන්න මේ හේතුව නිසායි මේ ධර්මය හටගන්නේ කියලා ඒ හේතුව දේශනා කරා තේ සංචයෝ නිරෝධෝ යම් හේතුවක් නිරුද්ධ වෙනවද ඵලේ නිරුද්ධ වෙනවා ඒ නිරෝධයත් තථාගතයන් වහන්සේ දේශනා කරා කියලා මේ හේතුඵල නිරෝධය ගැන පටිච්ච සමුප්පාදේ හකුලෝලා කෙටියෙන් ගාථාවකින් දේශනා කරේ ඒ ගාථාවේ කොටසක් ඇහෙනකොටම උතුම් සෝවාන් ඵලයටපත් වුණා අන්න සද්ධර්මයේ තියෙන වටිනාකම දැන් බලන්න පින්වතුනි උපතිස්සයි කෝලිතයි දෙන්නම අර සංජේ පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා කාලයක් වැඳගෙන අහගෙන හිටියා හිටියා අනේ අපිට දැන් අවබෝධ වෙවි අනේ අපිට දැන් අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි කියලා හිතාගෙන අහගෙන හිටියා හැබැයි අවබෝධ වුණේ නැහැ ඇයි ඒ සද්ධර්මයේ නෙමෙයි බුදු කෙනෙකුගේ නිවරදි ධර්මයක් නෙමෙයි සංජයත් මොනවා හරි විමුක්තිය විනිස මේකයි කියලා කිය කියා හිටියා අවබෝධ වුණේ නැහැ එතන සද්ධර්මයේ නැති නිසා හැබැයි අස්සජී මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මයේ දන්නේ හැබැයි බුදුහාමුදුරන්ගේ ඒ උතුම් ශ්‍රී සත් ධර්මයේ මං හකුලෝලා කියන්න කෙටියෙන් කිව්වේ කෙටියෙන් කියපු දේ ගාථාවේ කොටසක් ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා සෝවාන් වෙනවා කියන්නේ බුදුහාමුදුර උපමාවකට පෙන්නවා මහණෙනි යුද්ධ දහහක් දිනනවට වඩා මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරන අධිපති භාවයේ ලබනවටත් වඩා මනුස්ස ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා. අර ගාථාවේ කොටසක් ඇහෙනකොට බුදුහාඳුර වැඩ ඉන්න තැන අහගත්තා, විස්තර දැනගත්තා. ඒ බණ අහලා අවබෝධ වෙනකොට මතක් වුණේ තමන්ගේ යාළුවා කෝලිත එකට මග ගියේ දෙපැත්තකට බෙදිලා වෙන් වෙලා ගියා කෝලිත හොයාගෙන පාරක් පාරක් ගානේ කෝලිත ගියේ පාර දිගේ දුවගෙන ගියා
යනකොට කෝලිතත් ඈත දැක්කා පාරක දුවගෙන ගිහිල්ලා යහලුව යහලුව මට ධර්මය හම්බුණා මට ධර්මය හම්බුණා කියව දැන් බලන්න කෝලිතට බණ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි රහතන් වහන්සේ නමක් නෙමෙයි අඩු ගානේ පැවිද්දෙක්වත් නෙමෙයි වෙනකොට තාම පැවිදි වෙලා නැහැ තමන්ගේ යාළුවා කෝලිත වැඳගෙන අහක අනේ මට ඒ උතුම් ධර්මයේ කියන්න කියලා අර මහා පාරෙම වැඳගෙන අහගෙන හිටියා ඒ ධම්මා හේතු පබවා තේ සංහේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ඔය ගාථාව කියනකොටම මුළු ගාථාවේ පද හතර ඇහෙනකොටම කෝලිත සෝවාන් ඵලයට පත් වුණා බලන සංසාර පින පාරමී ශක්තිය නිවරදි ධර්මයේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහුනොත් ඇහෙන්නේ නිවරදි ධර්මය නම් එක ගාථාවක් ඇති ධර්ම අවබෝධය ලබන එහෙමනම් ඔබට තේරෙනවා සද්ධර්මයේ වටිනාකම කොච්චරද කියලා අන්නේ නිසයි අධර්මයේ ඔබ කෙනෙකුට හිතෙනවා ආයතනත් ඉතින් ඔය පොඩ්ඩක් එහෙම වුණාට ඉතින් ඔය ධර්ම කරුණුම තමයි කියන්නේ ඒවත් ඉතින් හොඳ දේවල් තමයි කියලා හිතෙන්න පුළුවන් හැබැයි නිවරදි බුද්ධ දේශනාවේ තියෙන බලය වටිනාකම දැන් බලන්න කෝලිතට බණ කීවේ හාමුදුරුවෝ කෙනෙකුත් නෙමෙයි උපතිස්ස අස්සජී මහරහතන් වහන්සේගෙන් අහපු ගාථාව ගිහින් කිව්වේ යහලුව මෙන්න මට ධර්මය හම්බුණ අහගන්න කියලා පිරිසිදු ධර්මය ඇහෙන්නේ කාගෙන්ද ඒ ධර්මය වෙනස් කරන්න නැතුව විකෘති කරන්න නැතුව තමන්ගේ වචන ඇතුල් කරන්න නැතුව නිවරදි බුද්ධ වචනේ ශාස්ත්‍රූ ගෞරවෙන් නම් අපි කියන්නේ ඒ ධර්මයට තියෙනවා කෙනෙක්ව ධර්ම අවබෝධය ලබලා දෙන දක්ෂතාවය පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බහායින මේ එක බණපදයක බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් බිහි කරන ශක්තිය තියෙනවා කියලා එක බණපදේ අහලා දහස් ගණන් රහත් වෙච්ච තැන් තියෙනවා එක බුද්ධ දේශනාව අහලා ඉවර වෙනකොට දහස් ගණන් පිරිස උතුම් ධර්ම අවබෝධය ලැබුවා ඒ නිසා මේ ධර්මයේ කියන්නේ මහා පුදුම සම්දිත්තික මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන් අකාලිකයි ඕනම කාලයකට පොදු ධර්මයක් අයි බුදුහාමුදුරන්ගේ කාලෙ විතරයි අදට මේක අදාළ නැහැ අද අපි ඉන්නේ මේ 21වෙනි සියවස් එහෙම එකක් නැහැ ඒ නිසා එදත් එකයි අදත් එකයි අකාලිකයි අනාගතයේ යමෙක් මේ ධර්මය අවබෝධ කරනවා නම් ඒත් මේ උතුම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ දිලා ආර්ය ශ්‍රායික මාර්ගයේ වැඩීමෙන්මයි ඕපනයික ඕනම කෙනෙකුට තමා තුළට පමනවාගෙන බලන්න තියෙන්නේ ඕපනයිකෝ තමා තුලින් දකින්න තියෙන්නේ එහි පස්සේ කැවිල්ලා බලන්න ඕනම කෙනෙකුට ධර්මයට පැමිණිලා තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මයේ විමසලා බලන්න පුළුවන් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. නුවණ වැඩි කෙනා මේ ජීවිතයේ එක ගාථාව අහලා රහත් වෙනවා. ඊට ටිකක් අඩු කෙනා අනාගාමීන. ඊටත් ටිකක් අඩු කෙනා නුවණ ප්‍රඥාව සකදාගාමීන. ඊටත් අඩු කෙනා සෝවාන් වෙනවා. තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිංගතුනි මේ ධර්මය කියන්නේ මහා පුදුම බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය මේ ධර්මයේ තුල ගැබ්බෙලා තියෙනවා උතුම් ශ්‍රී සද්ධර්මයේ. ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපි අසරණ වෙනවා, අපි තනි වෙනවා. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රුවරයෙකුගේ ධර්මයක් විතරයි නේද කියලා හිතෙන්න පුළුවන්. ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුඹලාට ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රූරයා තමයි මේ ධර්මයයි විනයයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමින් යම් ධර්මස්කන්ධයක් දේශනා කරාද යම් විනයක් පැනෙව්වද ඒ ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේ දා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවේ. ඒ නිසා පිංගතුනි අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය. ඒ ධර්ම විනය ගෞරවයෙන් ශාස්ත්‍රූත්වයේ තියාගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්ම මාර්ගය තුල වරදින්නේ නැහැ.
දැන් උපතිස්ස කෝලිත දෙන්නා සෝවාන් ඵලයට පත් වෙලා ධර්මයේ දෙන්නම දැන් සෝවාන් වෙලා ඉන්නේ මේ දෙන්නම ගියා බලන්න කෘතගුණ කියන්නේ මේ දෙන්න කල්පනා කර අපි බුදුහාමුදුර ළඟට යන්න කලින් අනේ අපි කලින් ගිහිල්ලා අර සංජේ පරිබ්‍රාජකයා ළඟ කාලයක් අහගෙන හිටියානේ මොනව වුණත් අපි එතනට ගිහිල්ලා කියමු නිවරදි මාර්ගයක් තියෙනවා යන් කියලා ඒ අයට දැනුවත් කරමු මේ දෙන්න ආයෙමත් ගියා සංජේ පරිබ්‍රාජකයාගේ ආරාමයට ගිහිල්ලා සංජේ පරිබ්‍රාජකයාටයි අර 500ක් දෙනාට කිව්වා බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ අන්න වේලුවන ආරාමේ රජගහනුවර වැඩ ඉන්නවා අපි යම් කීවා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ධර්මය අහලා ධර්මය අවබෝධ කර සංජේ එතකොට කියනවා නෑ නෑ මම සාස්ෘවරයෙක් හැටියට මේ ඉන්නේ මට මෙච්චර පිරිසක් ඉන්නවා මාව පිළිගන්න ලොකු පිරිසක් ඉන්නවා ඉතින් මට පුළුවන් දැව තව කෙනෙක්ගේ ගෝලියෙක් වෙන්න ගිහිල්ලා ඒ නිසා මට බෑ කියලා අන්න මාන්නේ එතකොට එයා හරි කියලා හිතාගත්ත 250ක පිරිසක් කිව නෑ නෑ අපි අපේ ගුරුවරයා දාලා යන්නේ අපිට මෙයා හොඳයි කියෝ කියලා 250ක් නතර වුණා එතනින් 250ක් කිව්වා නෑ නෑ අපි එනවා කියලා බුදු කෙනෙක් පහළ වෙලා නම් ශාස්ත්‍රූරෙක් පහළ වෙලා නම් අපිට ඕන විමුක්ති මාර්ගය අපි එනවා උපතිස කෝලිත ඔයාලත් එක්ක අපිත් එනවා කියලා අර 500ෙන් 250ක පිරිසක් එකතු වුණා දැන් උපතිස කෝලිත දෙන්න 250ක පිරිසක් යාළු පිරිසක් එක්ක යනවා වේලුවනාර රජගහනුවරට ගිහිල්ලා වේලුවනාරාමයට යනවා එදා බුදුරජාණන් වහන්සේ සංඝයා සමග එලිමහනේ වැඩ ඉන්නවා ඒ වැඩ ඉන්නකොට ඈතින් එනවා උපතිස්ස කෝලිත දෙන්න යාළුවෝ දෙන්න තව 250ක පිරිසක් යාළු පිරිසක් එක්ක ඈතින් එනවා බුදුරජාණන් වහන්සේ ඈත තියාම සංඝයාට ශ්‍රී හස්තිය දිගු කරලා පෙන්නනවා මහණෙනි අර ඈතින් එන පිරිස අතර අර ඉදිරියෙන් මෙන දෙන්න මගේ බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න කියෝ ඉන්නේ ඔය දෙන්න ඔහොම හිටියට අසංකේයකොත් කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරපු මහා පින්වන්ත දෙන්නෙක් ඔයෙන්නේ. ඔය දෙන්න තමයි මගේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියලා ඈත තියාම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්සේ දිගු කරලා පෙන්නු. එදා බුදුරජාණන් වහන්සේ ළඟ මේ 500 අර 250ක පිරිසත් එක්ක උපතිස්ස කෝලිත දෙන්නම බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අර සියලු දෙනාම ධර්මය අවබෝධ කරා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබලා දුන්න. මේ දෙන්නට මුතුම් පැවිදි උපසම්පදාව ලැබුණා. අද වගේ පුන් පොහෝ දවසක එදා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ තමයි මේ උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත නමින් මගේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දකුණස්සව හැටියට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබනවා කියලා අග්‍ර ශ්‍රාවක තනතුරත් ඒ වගේම කෝලිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හැටියට වාම අග්‍රශ්‍රාවක තනතුර ලැබනවා කියලා අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වගේ පොන් පොහොව දවසක ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මහා ගුණ ඇති මහා පින්වන්ත දෙන්නේ මේ බුද්ධ ශාසනයේ උන්වහන්සේලාගේ ගුණ ගැන බොහෝ කාරණා සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවද යම් පලාතක වැඩ ඉන්නවා නම් ආයේ ප්‍රදේශයේ ඉන්න සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් බුදු ඇසින් වෙහෙසිලා මේ සංඝයා ගැන හොයලා බලන්න අවශ්‍ය නැහැ කියලා සාරිපුත්තයන් වහන්සේ අම්මා කෙනෙක් වගේ ශ්‍රාවකයන් බොහෝම කරුණාවෙන් ඒ සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ධර්මයේ හික්මවන ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් ශ්‍රාවක පිරිස අතරින් අග්‍රම කෙනා සාරිපුත්තයන් වහන්සේ බුදුහාඳුරන්ගේ ධර්මයේ ඒ විදිහටම දේශනා කරන්න පුළුවන් දෙවනි වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පවා සමහර අවස්ථාවල ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ කොන්දේ අමාරුවක් විටින් විට බලවත් වෙච්ච බව සූත්‍ර දේශනා ගණනාවක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී වැඩ ඉන්න වාඩි වෙලා වැඩ ඉන්න ඉරියව්වෙන් දහම් දේශනකොට උන්වහන්සේගේ කොන්දේ වේදනාව වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කොහේ සාරිපුත්ත ඉන්නවද සාරිපුත්ත
මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. මම සිංහසීයාවෙන් ටිකක් ඇලවෙන්නා. ඔබ මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව මැදින් නවත්තලා සාරිපුත්ත හාමුදුරන්ට පවරනවා ඉතිරි ටික දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ එතනම සිංහසීයාවෙන් ඇලවිලා උන්වහන්සේට අර ඉඳගෙන ඉන්න ඉරියව්වේදී කොන්ද රිදෙනවා. එනිසා ඇලවෙනවා. හොඳ සිහිනුවණින් සිංහසීයාවෙන් ඇලවිලා සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව හොඳට බුදුරජාණන් වහන්සේ කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු 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 සාරිපුත්තේ ඔබ මගේ දේශනාව මේ විදිහටම දේශනා කරා. තථාගතයන් වහන්සේ ওই දේශනාව ඉතුරු ටික කරා නම් ඒත් ඔය ටික ওই විදිහටමයි කියන දේශනා කරන්නේ. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ බොහෝම නිහතමානී කෙනෙක්. සාරිපුත්ත හාමුදුරු ගැන පෙන්නන උන්වහන්සේ පාපිස්සක් වගේ කියනවා. ඒ තරම් නිහතමානී කෙනෙක් කියන පුංචි කෙනෙක් පවා පොඩි එදා පැවිදි වෙච්ච සාමණේරයන් වහන්සේ කෙනෙක් හරි ඇවිල්ලා සාරිපුත්තේ කියලා පොඩි අඩුවක් පෙන්නලා දුන්නා. එක දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරේ කොනක් බිම ගෑවෙනවා. පොඩි හාමුදුරුවෝ කෙනෙක් මේක දැකලා දුවගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට කිව්වා, සාරිපුත්තයන් වහන්සේ ඔන්න ඔබේ සිවුරේ කොනක් බිම ගෑවෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ බොහෝම ගෞරවයෙන් ඒක පිළිගත්තා. ඒ වරද්ද හදාගත්තා. තමන්ට අවවාද කරලා අර කාරණේ පෙන්නපු ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ස්තුති කරා. බලන්න නිහතමානීකම. සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ වගේමයි මුගලන් මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ 이르දිවන්තයන්ගෙන් අග්‍රම කෙනා. මහා පුදුම 이르දිමේ හැකියාවක් තිබිච්ච කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලන වේරංජානුවර විශාල සාගතයක් ඇති වෙච්ච වෙලාවේ විශාල නියඟයක් බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට වස් ආරාධනා කරපු වේරංජා නගරේ බමුණත් මාරාවේසේකින් මේ බමුණට ආරාධනා කරාට ගෞරවයෙන් අපෝපස්ථාන කරන කටයුතු මගහැරුණ උට අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙච්ච කාලෙ මිනිස්සුන්ටත් කන්න බොන්න අමාරුයි. පින්ඩ පාති වැඩියට හරියට දාන ටිකක් කර ලැබෙන්නේ. සමහර දවස් වලට යව හාල් ටිකක් ලැබෙනවා. අර අස්සයන්ට දෙන හාල් ටිකක්. මේක ගෙනල්ලා කොටලා කොටලා වතුර ටිකක් දාලා පුංචි පිටිගුලියක් වගේ හදාගෙන ඒක තමයි සංඝයා වැළඳුවේ. බුදුහාමුදුරුත් වැළඳුවේ එහෙම. ඔය වෙලාවේ විනය පිටකේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නියඟේ නිසා තථාගතයන් වහන්සේ පීඩා විඳිනවා. මේ නියඟේ නිසා සතාසී උපාවන් පීඩාවට පත් වෙලා, නගර වාසීන් පීඩාවට පත් වෙලා, මහරහතන් වහන්සේලා පව පීඩාවට පත් වෙලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න, මට 이르දීයෙන් පුළුවන් කීවා මේ පොළොවේ යට තියෙනවා පෘථිවි පුෂ්ඨයේ යොදේ වගේ කිරිවල යොදේ වගේ ආහාරයට ගන්න පුළුවන් රස පොලොවක් තියෙනවා කියලා මේ පොලොව ඇතුලේ පුෂ්ඨයක්. මට 이르දීයෙන් මේ පොලොව අනිත් පැත්ත හරවල අර පෘථිවි පුෂ්ඨේ රස පොලොව උඩට මතු කරලා ගන්න පුළුවන් කියලා. බුදුරජාන් වහන්සේ අහනවා, මුගලන් ඔබ මේ කාරණේ කරනකොට මේ සත්වයන්ට හානියක් වෙන්නේ. ඔබ කොහොමද මේක කරන්නේ? ඔබ කොහොමද ඔබ 이르දීයෙන් මේක කරන්න හිතන්නේ? එතකොට මුගලන් හාමුදුරුව කියනවා, සාමිනී භාග්‍යතුන් වහන්සේ මට 이르දීෙන් තවත් මේ වගේම පෘථිවි පුෂ්ඨයක් මවන්න පුළුවන්. මවලා මේ ඉන්න පොළොව උඩ ඉන්න මේ සත්වයන් සියලු දෙනාම 이르දීෙන් ඒ පෘථිවි පුෂ්ඨේ මතින් මට තියන්න පුළුවන්. ඒ අය ඒ මතින් තියලා මට පුළුවන් මේ පොළොව පෙරලන්න කියලා. 이르දීෙන් ඒ 이르දී විශ්ේ අචින්තය. මේක අපිට මෙහෙම අහගෙන හිටියට කොහොමද වෙන්නේ හිතා ගන්නවත් බැරිද? 이르දි විශේ අචින්තයයි. 이르දීෙන් පොළොව පෙරලලා මේ පොළොව ඇතුලේ තියෙන රස පොළොව උඩට මතු කරලා ආපහවර සත්‍යම් පොළොව උඩින් තියන්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මොග්ගල්ලාන ඔබට මේ කළ හැකි. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මුගලන් මහරහතන් වහන්සේගේ හැකියාව. බුදුරජාණන් වහන්සේ වදාළා, නමුත් මොග්ගල්ලාන
ඔබට මෙවැනි දෙයක් කිරීමට සිතක් පහළ නොවේවා කීව. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබ ඔබේ ඉරුදී මෙවැනි දෙයක් කරොත් මේ සාමාන්‍ය මිනිස්සයන්ට ඉරුදී ගැන හිතා ගන්නවත් බෑ. මේක කොහොමද වුනේ මොකක්ද වුනේ මොකද්ද මේ වුනේ කොහොමද මේක වුනේ කියලා ඔවුන් හිතලා හිතලා ඔවුන්ගේ හිත විපිරිසර වෙනවා. බොහෝ දිනකට පිස්සු හැදෙන්න පුළුවන් කිය. ඔළුව අවුල් වෙන්න පුළුවන්. මොකද්ද වුනේ කියලා හිතා ගන්න බැරුව. ඒ නිසා මොග්ගල්ලාන ඔබට ඉරුදී තිබුණට හැකියාව තිබුණට එවැනි දෙයක් කිරීමට නම් සිතක් පහළ නොවේවා කිය. බුදුරජාණන් වහන්සේක වැලැක්කෝ. එතකොට අපිට පේනවා මුගලන් මහරහතන් වහන්සේට මොනතරම් ඉරුදී මේ හැකියාවක් තිබිච්ච කෙනෙක්ද. උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන්ගෙන් විස්තර අහගෙන ඇවිල්ලා මිනිස්සුන්ට දහම් දෙසනවා. දිවුරුන්ගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්තුමා දෙව්තු ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද මොන වගේ පිනක් කරලාද ඔබ කොහෙද හිටියේ මොනවද කරපු පින්කම් කියලා විස්තර අහනවා. ඒ විස්තර අහගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙදී ඒ විස්තර ඇතුව බණ කියනවා. ඒ අද විමානවත්තු කියලා තියෙනවා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා ඇතුළත් ධර්ම ග්‍රන්ථ කොටසක්. එහි වැඩිපුරම තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර දැනගෙන ඇවිල්ලා මිනිස්සුන්ට කියපු විස්තර කතා. ඊළඟට ප්‍රේතවත්තු මුගලන් හාමුදුරන්ට ප්‍රීතිව අමනුෂ්‍යෝ පුදුමාකාර විදියට උන්වහන්සේට පේනවා කොහේ හැංගිලා හිටියත් කැලේක මොන විදියට අසූචිවලක කොහේ හිටියත් ඒ අමනුෂ්‍යයන් පේන ඔවුන් පෙර කරපු කර්ම ඉරුදීෙන් දකිනවා. මුගලන් හාමුදුරුව අහනවා ප්‍රීතිය නුඹ මේ තරම් දුක් වේදනා විඳිනවා නුඹ ආහාර හැටියට ගන්න එක්ක මල මුත්‍ර සෝටු සේම් මේ වගේ පිළිකුල් දේවල් නුඹ මේ තරම් දුක් පීඩා විඳින්නේ මොන වගේ කර්මයක් කරලාද නුඹේ වචනෙම කියන්න කියන. ওই විස්තර අහගෙන ගිහිල්ලා මුගලන් හාමුදුරුව මේවා විස්තර කර කර මිනිස්සුන්ට බණ කිව්වා. අද ප්‍රේතවත්තු කියලා තියෙන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර හොයාගෙන මිනිස්සුන්ට කියපු ධර්මදේශනාවල ඒ කතාවන්. මුගලන් මහරහතන් වහන්සේ පෙර සසරේ කරපු කල්ප ගානකට පෙර සංසාරේ කරපු කර්ම විපාකයක් අපරාපරිය වේදනීය කර්මයක් හැටියට උන්වහන්සේගේ පස්සෙනුත් ආවා. නිවන් දකින්නකම් විපාක දීදී ඇවිල්ලා පිරිනිවන් පාන ආත්මෙත් උන්වහන්සේට ඒක විපාක දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි සරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පාවදාලේ. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ඒ උතුම් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුව ගැන දේශනා කරන මහණෙනි මොග්ගල්ලාන කියන්නේ මේ ශ්‍රාවකයන් වහන්සේලාට පියෙක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශේ පිරිලා කියව. සංගයා ගැන ආය අමුතුවෙන් බුදුහාමුදුර හොයන්න දෙයක් නැහැ. ඒ ඉන්න සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ඒ ශ්‍රාවකයන්ට ඒ අයව නිවන පිණිස හික්මවන්න මොග්ගල්ලාණන් වහන්සේ හරීම දක්ෂයි. ඒ අයට ධර්මයෙන් අවවාද අනුශාසනා කරන පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් එදා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාන්න පෙර ආයු සංස්කාර අතහරින්නෙත් අද වගේ පොන් පොහෝ දවසක. ඒ තමයි එදා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේ අසල තමයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරි. බේලුව ගමේ වස් සමාදන් වෙලා හිටපු කාලේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ බඩේ අමාරුව වේදනාව එන්න එන්නම වැඩි වෙනවා. දවසක් උන්වහන්සේ වේදනාව වැඩිකමට කල්පනා කරනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවේ කොයි ආකාරයටද කියලා බුදු ඇසින් විමසලා බලලා උන්වහන්සේ දා අදිෂ්ඨාන කරා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරිදිපාද බලෙන් අදිෂ්ඨාන කරා ආයු සංස්කාරයක්. පිංගතුනි බුදු කෙනෙකුට පුළුවන් ඉරිදිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරගෙන ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ අපි මේ කියන කල්පය නෙමෙයි. ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ වෙනකොට තියෙන පරමාවිෂ.
එදාපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ සාමාන්‍ය පරමායුෂ තමයි අවුරුදු 120. ඊට චුට්ටක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියනවා ඊරුදිපාද බලේ. ඒ කියන්නේ අවුරුදු 125ක් 30ක් 40ක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුල බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඒ කියන්නේ පරමායුෂ ඉක්මවා වැඩ හිටියා. පුණ්‍ය ශක්තිය මේ බුද්ධ ශාසනය තුල දිවස්ලාබීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ඒ වෙනකොට පරමායුෂ අවුරුදු 120 වුණාට අවුරුදු 150ක් වැඩ හිටියා. අපේ බුදුරජාණන් වහන්සේට ඉරුදිපාද බලෙන් අවුරුදු 120ක් හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් පින්වතුනි බුදුවරුන්ට සාධාරණ ධර්මතා ගැන ඉතිහාස දේශනාවල සඳහන් වෙනවා බුද්ධ දේශනාවල. හැම බුදු කෙනෙක්ගේම ආයුෂයෙන් කොටසක් පහෙන් එකක් පමණ ඉතිරිව තියෙද්දී උන්වහන්සේලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානෝ. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේට දැන් සනීප වුණා. ඉරුදිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරනකොටම රෝගී සුවපත් වෙලා සනීපයි. බුදුරජාණන් වහන්සේගේ බඩේ අමාරු එහෙම සුවපත් වුණා. උන්වහන්සේ එලිමහනට වැඩම කරලා සක්මන් කරනකොට ආනන්ද හාමුදුරු දැක්කා මීට ටික වෙලාවකට කලින් ගිලන් වෙලා වැඩ හිටිය තථාගතයන් වහන්සේට අනේ දැන් සනීපයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා. මට යම් මස්වැසිල්ලකට හරි තියෙන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ සංඝයාට අවසාන වශයෙන් දේශනා නොකර යමක් පිරිනිවන් පාන්නේ නැහැ කියන විශ්වාසය විතරයි මට තියෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කළා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි කියලා. අපි දන්නවා සාමාන්‍ය කෙලෙස් සහිත අය ගුරු මුෂ්ටිය කියලා කොටසක් තියාගන්නවා. ඉගැන්වුවට සමහර ලාවට තමන් කොටසක් තියා ගන්නවා. ඒක ඉස්සර තිබිච්ච සමහර කෙලෙස් සහිත ශාස්ත්‍රවරුන්ගේ ක්‍රමයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ ගුරු මුෂ්ටි ගුරුවරයාගේ කොටස කියලා යමක් තියාගෙන නෙමෙයි. නිවන් අවබෝධයේ පිණිස දේශනා කළ යුතු යමක් ඇද්දේ සියල්ල දේශනා කළ අවසානයි. ආනන්ද අපි දැන් යන් කිව චාපාල චෛත්‍ය ළඟට. එතන තිබිච්ච බොහොම ලස්සන රමණීය තැනක්. මේ චාපාල චෛත්‍යස්ථානයේ අසලට ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්ද රෑතින් පේන සත්තම්බක කියන චෛත්‍ය හරි ලස්සනයි. මේ බහුපුත්තක චෛත්‍ය රතනට පේනවා. හරිම ලස්සනයි. මේ චාපාල චෛත්‍ය හරිම ලස්සනයි. ඔය විදිහට බුදුරජාන් වහන්සේ කාරණා කියලා කියන ආනන්ද යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර ඉරුදිපාද වැඩුවොත් ඒ කෙනාට කැමතිනම් ඉරුදිපාද බලෙන් ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියව. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ගේ හිත පාපී මාර්ය වසාගත්ත කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ටතු බන්ති කප්පං සාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණා. මාර්යා හිත වසාගත්තා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරුදිපාද වඩපු කෙනෙක්. මේ ඉරුදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒත් ආනන්ද හාමුදුරන්ගේ හිත පාපි මාර්යා වසාගෙන හිටි. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේ සතර ඉරුදිපාද වඩපු කෙනෙක්. සතර ඉරුදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තුන්වෙනි අවස්ථාවෙත් ආරාධනා කරන්න. මාර්යා හිත වසාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි ආනන්ද ඔබ එහෙනම් මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එතනින් ඉවත් වුණා පමණයි පාපී මාර්යා පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාන් වහන්සේට සිහිපත් කරා ඔබ වහන්සේට මතකද ඔබ වහන්සේ බුදු වෙලා වජිරාසනේ මත වැඩ සිටිද්දිම ඔබ වහන්සේට එදා මම පිරිනිවන් පාන්න ආරාධනයක් කරා.
හිදා ඔබවහන්සේ ප්‍රකාශයක් කරා පාපී මාරේ බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මීය ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුසුත ධර්මදර අය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමිචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් පහළ වෙලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. දැන් ඔබ වහන්සේගේ ධර්මීය ලෝකෙ පැතිරිලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකෙ පුරා බැබලෙනවා. ඒ නිසා ඔබ වහන්සේ දැන් වැඩ සිටි ඇති. ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියලා පාපී මාරයා අර කාරණා සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. මාරයට උනේ නිසා පිරිනිවන් පෑව නෙමෙයි පිංගතුලි. දේශනාවේ සඳහන් වෙන අවස්ථා ගණනාවක 16 පොලකදී පාපී මාරයා විටින් විට සිහිපත් කරා ඔබ වහන්සේ පිරිනිවන් පාන දැන් වැඩ සිටි ඇති පිරිනිවන් පාන පිරිනිවන් පාන. ඒ හැම වෙලෙම බුදුරජාන් වහන්සේ බැලුවේ බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය කරලා අවසానයිද? නමුත් පිංගතුනි එදා ඒ වෙනකොට චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය කරලා අවසానයිද? ඒ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකේ බැබලෙනවා ධර්මී ලෝකේ බැබලෙනවා. අනාගතේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දැන් දක්ෂයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය දැන් අවසానයි. බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආයු සංස්කාරයන් අතහැරිය අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර කියන්නේ සතර ඉරදි පාද බලෙන් ආයුෂ පවත්වන්න පුළුවන් හැකියාව අතහැරියා. අතහැරලා මාස 3කින් පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරගත්තා. ආයු සංස්කාර අතහරිනවා සමගම මහ පොළොව කම්පාවට පත් වුණා. අකලට ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලුණා. පොළොව සෙල වුණා. ආනන්ද හාමුදුරුව භාවනාවට වාඩි වුණා විතරයි එතනින් ඉවත් වෙලා. ආනන්ද හාමුදුරුව බැලුවා මේ මොකද මේ පොළොව සෙල වෙන්නේ? සියුම් වැස්සක් ඇදහැලෙනවා. බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දැන් පොළොව සෙල වෙන ඇයි මේ? අන්න එතනදී බුදුරජාන් වහන්සේ කාරණා විස්තර කළා කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ තව හරියටම මාස 3කින් පිරිනිවන් පානවා කියලා. පිංගතුනි අද වගේ පුන් පොහෝ දවසකයි ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරේ. ඒ වගේම මේ ශාසනික වශයෙන් තව බොහෝ කාරණා ඉදී චද වගේ පුන් පොහෝ දවසක ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරා. ඉතින් අද දවසේ උතුම් සීලයක පිහිටලා ගුණධර්ම පුරන ශ්‍රාවකයන් හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් උපෝසත සීලයක සමාදන් වෙච්ච අඩුගානේ පංච සීලේ හරි දිවිහිමියෙන් රකිමේ බණ අහන ධර්මයේ දියුණු කරන ධර්මාවබෝධයට මහන්සි ගන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් අද මේ පුන් පොහෝ දවසේ මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය subscribe කොට ඉදිරියේ ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.